ඇත්තරම කලින් කිව්වා වගේම හේතුව බෑඩ් ෂොට් සිලෙක්ෂන් මං හිතන්නේ. අද තරගෙත් කලින් තරග වල වගේම ඔව් අමාරු කාලයක් මම පිළිගන්නවා මං නායකයා විදිහට පළමු තරගාවලිය අසාර්ථකයි. හැබැයි ගොඩක් කනගාටුයි ප්‍රේක්ෂකයන්ට වගේම මං හිතනවා මටත් කණ්ඩායමටත් ඇත්තරම ගොඩක්ම කනගාටුයි. අපි ප්‍රේක්ෂකයන් නැවතත් ඩිසපොයින්ට් කරා. මම හිතනවා මීට වැඩිය අපි හොඳ වෙන්න ඕන කියලා මම කණ්ඩායමත් සමගත් කතා කරනවා. මං හිතනවා අපි ගොඩක් මීට වැඩිය හොඳ වෙන්න ඕන මේ ලෙවල් එකේ ක්‍රීඩා කරනවා නම් අපි නැවතත් පෙන්වුවා මං හිතන්නේ අපි හොඳම මට්ටමේ කණ්ඩායම එක සෙල්ලම් කරන්න තව ඉම්ප්‍රූව් වෙන්න ඕන කියලා. බලාපොරොත්තු සුන් වුණා කියලා තමයි කියන්නේ. ස්කෝල් ටීම් එකේ චමරියතපතු දැම්ම නම් මීටර එක ගහනවා අනිවාර්යයෙන්. ලංකාවගෙන ගිල වැඩක් නැහැ ඉතින් අපි අන්ත පරාදයි. ඊට වඩා විමන්ස්ලා ඇන්ටිලා හොඳට ගැහුවා. හැබැයි මේ කට්ටිය තව ඉදිරියට ගහයි කියලා බලාපොරොත්තු වෙනවා ඕල් ද බෙස්ට්. අපේ රටේ ක්‍රිකට් මීට වැඩිය පරිපාලනය හිතන්න ඕනේ. ක්‍රීඩකයෝ දුරවල උනේ පරිපාලනයේ ලොකු වරදක් නිසානේ. ඇත්තටම ගොඩක් අපිට මේ කණගාටුයි මේ වගේ පොඩි රන් එකක් චේස් කරගන්න බැරි වෙච්ච එක. ලකුණු 3ක්වත් ගන්න බැරි නම් වැඩක් නැහැ. අපි මොකක් කියන්නේ. ආදරයෙන් බලන අපිට මේවා බලනකොට අපිට ගහන්න ඕනේ. බෝල තියෙන 30ක් ගහන්න තියෙද්දි බැටාලා ඉදින් බෝලස් කෙනෙක් කියනවා ඕල් රවුන්ඩර් කෙනෙක් වනිදු වගේ මුණ්ඩ ක්‍රිකට් බෑ. අර කෙල්ල ටික හොඳයි. වැඩක්ම නැහැ. 130ක් ගහන්න බෑනා මේ විකට් එකේ. වැඩක්ම නැහැ. ආයෙත් කතා ගන්න එපා. වුමන් ටීම් එකට දුන්නා නම් අම්බාන එක ගහයි. සමරි දාලා ගන්න සමරිව. මුන් වැඩන්නේ සතපාරට ගහනවා. අර එල්පීඑල් එක ගහපු කොල්ලට chance එකක් නැහැ. බානුක රාජපක්ෂිනව පාවිටර් ලේන මුන්ට ලැජ්ජාවක් නැහැ. දුකයි මැච් එක ගැන අපි කොළඹ ඉඳන් ආවේ. දුකයි මේ පරිජිත් එක ගැන. අපි බලාපොරොත්තුෙන් ආවේ ලංකාව දිනයි කියලා. T20 තුනම පාවා පෙරදි. අද මැච් එක ඔච්චර මේ පොඩි ස්කෝ එකට ස්කෝ කරන්න බැරි නම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වැඩද කියලා ඔයාලම හිතන්න. චමරි හර්ෂිතයි දැම්මනම් ඔයිට වැඩිය ගහනවා ඕක. ඔව්. ලංකාව ටීම් එක වැඩක් නැහැ.